හයි යාළුවනේ ඔයාලා දත් මේකත් වෙලා ඉන්නේ ලොකේ රිකැප්ස් channel එකක් දැක්ක 2022 දී රිලීස් වුණු 777 චාලි කියන ලස්සන මූවී එක තමයි අපි අරන් ආවේ එහෙනම් අපි බලමු චාලි කියන සුරතල් බල්ලෙක් වටා ගෙතුන මේ අපූරු කතාව මොකක්ද කියලා ලොකේ රිකැප්ස් තුලින් චූටි කූඩු වල දාලා ගොඩක් නරක විදියට සුරතල් බලන් නැති කරන තැනක කූඩුවකින් චූටි බලුපැටියෙක් පැනලා යනවා. මේ බලුපැටියා ටිකෙන් ටික තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. කොහෙන් හරි හොරෙන් කැම ටිකක් කාලා තමයි මෙයා ජීවත් වෙන්නේ. එයා කැමතිම දේ තමයි අයිස් කොඩවල උඩ පෙරලෙන එක. ගොඩක් බීමට වගේම ස්මෝක් වලට අබ්බැහි වුණ ධර්මනම් තරුණෙක් ඉන්නවා. ඔහු ජීවත් වෙන ගොඩක් අපිරිසිදු කතරක. ඔහුගේ ගෙදර හැම තැනම හිස් බියර් කෑන්, සිගරට් බොක්ස් වැටලා තියෙනවා. Tamange පවුල සම්බන්ධව දකින නරක හීන හින්දා ඔහුට හරියට නිින්ද යන්නේ නැත්. එයා පොඩි කාලේ අම්මයි තාත්තයි සහෝදරයයි මෙයාව දාලා ගමනක් යද්දී වාහනයට හැප්පෙන බල්ලෙක් නිසා ඔවුන්ගේ කායක ඇක්සිඩන්ට් වෙලා යලව මිය යනවා. එදා ඉඳන් ධර්ම අනාථෙක් විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා වැඩට යන දනද එම්ප්ලොයි ඔෆ් ද ඉයර් වෙන්න ධර්මට පුළුවන් වෙනවා. ඔහුගේ අවුරුදු 3ටම ඔහු වැඩ කරන්න තියෙන එක දවසක්වත් මගහැරලා නැහැ. මේ නිසා ඔහුගේ ප්‍රධානියවට ප්‍රශංසා කරනවා. මේ හින්දාම වැඩ කරන තැන ඉන්න හැමෝම ධර්මයක තරහයි. ධර්මයාගේ ඉන්න අසල්වැසියත් එක්ක නිතරම රණ්ඩු කරනවා. අසල්වැසි පොඩි ළමයින්ව බය කරන්නේ ධර්මව පෙන්නලා. එක දවසක් අසල්වැසියෝ කට්ටියක් එකතු වෙලා පාටියක් දානවා. ඒකේ රත්ඤ්ඤා, හස්කූරු, මල් වැඩි වගේ සද්ද හැන දේවල් පත්තු කරමින් ඒකල විනෝද වෙනවා. මේ වගේ සද්ද නිසා අර බලු පැටිය ගොඩක් අමාරු වෙන්න ඉන්නේ. ධර්ම පෙන්නලා අර බලුපැටියා ධර්මයක්යාගේ ගෙදරට එන්න හැදුවත් ධර්ම බලුපැටියා පන්නලා දානවා. වහින වේලාවක වැස්සෙන් බේරෙන්න හිතාගෙන බලුපැටියා ආවත් ධර්ම පන්නනවා. ධර්ම විසිකරන කෑම කාලා තමා මෙයා වැඩපුරව ගන්නෙ. දවසක් ධර්ම පස්සෙන් ඇවිදින් ආපු බලුපැටියට අනතුරක් සිද්ධ වෙනවා. ඒ බලුපැටියාව බයික් එකක හැප්පෙනවා. හැමෝම බලන්නේ හැප්පෙන මිනිහා ගැන. අර පැත්තකට විසික්කුණ බලුපැටියා ගැන කවුරුවත් බලන්නේ නැහැ කියලා ධර්මට තේරෙනවා. මොකද යාගේ කොළණිය සිරතල් බලන්න ඇති කරන්න තහනම්. ධර්ම ගෙදර ගිහින් සිගරට් එකක් පත්තු කරගන්නවා. ඒත් එයාට වේදනාවෙන් ඉන්න බලු පෙටියව මතක් වෙනවා. පරණ සූට් කේස් එකක් හොයාගන්න ධර්ම ඒක එයාගේ බයිසිකල් එකට සම්බන්ධ කරලා බලු පෙටියව ඒකේ තියාගෙන වෙට් කෙනෙක් ළඟට අරගෙන යනවා. ධර්ම මේ විදියට බලු පෙටියව බලා ගන්නව දැකපු චූටි ගෑනු ළමයා ධර්ම කියන්නේ හොඳ කෙනෙක් කියලා හිතන්න ගන්නවා. වෙට් පේ කරන ඔහු මේ බලු පැටියව ඇති කරන්න කියලා වෙට් පාර දෙනවා. නමුත් පශු වෛද්‍යවරයා ළඟ ඇති තරම් බලු පැටියුන් මේ වෙනකොටත් ඉන්න නිසා යා කැමති වෙන්නේ නැහැ මේ බලු පැටියව බාර ගන්න. ඔහු කියනවා ධර්මට බලු පැටියව ගෙදර අරන් ගිහින් අවශ්‍ය කෑම බීම බෙහෙත් දීලා දවස් 4ක් යනකම් බලා ගන්න කියලා. දවස් 4ක් යන කලින් බලු පැටියව ඇඩොප්ට් කරන්න කැමති ෆැමිලි එකක් හොයලා දෙන්නම් කියලාත් කියනවා. ඉතින් ධර්ම හොරෙන්ම මේ බලු පැටියව යාගේ ගෙදර ටෙක් කරගෙන යනවා. මේකර චූටි ළමයා බලන් ඉන්නේ. ධර්ම යාට කියනවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. එදා රාත්‍රියේ ධර්මට නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද බලු පැටියා රාත්‍රියේ පුරාම කරන්නේ පුරණ එක. අසල්වැස්සයන්ට මේක ඇහි කියලා හිතන ධර්ම රෑ පුරාම නැගිටගෙන බලු පැටියව නිශ්ශබ්ද කරන්න හදනවා. පහුවෙනිදා ජීවිතේ පළවෙනි වතාවට ධර්මට රැකියාව කරන වෙලාවෙදී නිින්න යනවා. බලු පැටියා ගෙදර චරා කරලා කියලා දැනගන්න ධර්ම එයාව වෝක් එකකට අරගෙන යනවා. එතනදී බලු පැටියා ගොඩක් දඟ කරලා යගේ දම්වැල් ගලව ගන්න හදන නිසා ධර්ම බලු පැටියාව පාක් එකේ නිදහස් කරලා ගෙදරට එනවා. ටික වෙලාවකින් ඔහුට දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. බලනකොට අර ගෑනු ළමයා පාක් එකේ හිටපු බලු පැටියාව අරන් ඇවිත් එයා බලු පැටියාව ධර්මට බාර දෙනවා. ධර්මට සිත් වෙනවා අමාරු වෙන මේ බලු පැටියාව බලා ගන්න. සති දෙකක් තිස්සේ බලු පැටියා එයා ළඟ ඉන්න නිසා ධර්මගේ දිනචර්යාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. බලු පැටියාගේ දඟ වැඩ නිසා හති වැටල ඉන්න ධර්ම පශු වෛද්‍යවරයාට කතා කරලා ඉක්මනින්ම මේ බලු පැටියාව ඇඩොප්ට් කරන්න ෆැමිලි එකක් හොයලා දෙන්න කියලා කියනවා. පශු වෛද්‍යවරයා කියපු විදියට බල්ලට හොඳට කවලා
එයාව පාක් එකට එක්කන් ගිහිල්ලා ලස්සන ෆොටෝ ටිකක් ගන්නවා. ටික දවසකට පස්සේ බලුපැටියාව බාර ගන්න ෆැමිලි එකක් කැමති වෙනවා. එයාලා බලුපැටියාව බලන්න හවසට ගෙදර එන නිසා ධර්ම කලින්ම වැඩ ඇරිලා ගෙදර එනවා. එයා ගෙදර ඇද්දි බලුපැටියා ගෙදර තිබුණ කුෂන් පුටුවේ පුළුන් හැම තැනම ඇඳලා දාලා ලොකු විනාශයක් කරලා. එයා බලුපැටියාට කෑ ගහමින් ඇද්දි මෙතනට එනවා බලුපැටියාව ඇඩොප්ට් කරන්න බලාගෙන ඉන්න ෆැමිලි එක. එයාලට බලුපැටියා කරලා තියෙන විනාශය දැක්කම තේරෙනවා මේ බලුපැටියාව ඇතිකරන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. ඉතින් ලෙක්මන්ටම අපහු යනවා. ඒකත් එක්කම ගමේ අයනවා ධර්ම ළඟට. එයාලගේ කොළණිය බල්ලන් ඇතිකරන එක තහනම් නිසා ඒ ගැන කෙලොන් ධර්මට බනින්න හැදුවත් ධර්ම කෑ ගහලා යාල වෙතරින් පන්න ගන්නවා. ඊළඟට අපහු පශු වෛද්‍යවරයාට කතා කරන ධර්මයාව ඇඩොප්ට් කරන්න කැමති වෙන ෆැමිලි එකක් හොයලා දෙන්න කියලා ආයෙත් කියනවා. ඒකට ඩොග්ව ලයිසන් කරන්න ඕනේ නිසා ලයිසනින් කැම්ප් එකකට සහභාගී වෙන්න කියලා පශු වෛද්‍යවරයා උපදෙස් දෙනවා. ධර්මණි වඩු දවසක බලිපැටියාවත් අරගෙන මේ ලයිසනින් කැම්ප් එකට සහභාගී වෙනවා. එතනදී මේ ඇනිමල් වෙල්ෆෙයාර් ප්‍රෝග්‍රෑම් එකට උදව් කරන දේවිකා කියලා ලස්සන ගෑනු කෙනෙක්වත් ඔහුට මුණ ගැහෙනවා. ඇය ඔහුට ලයිසන්ස් ගන්න උදව් කරනවා. ඒත් ඇයට ධර්ම හොඳ කෙනෙක් කියලා නොපෙනෙන නිසා ධර්මට හොරෙන් බල්ලගේ ආරක්ෂාවට ට්‍රැකර් එකක් සම්බන්ධ කරනවා. ටික දවසකට පස්සේ දේවිකායාගේ ටීම් එකත් අරන් ධර්මගේ නිවසට එනවා. එයාලා ධර්මට බලුපැටියා ළඟ ඉදදී දුම්පානේ නවත්වන්න කියලා උපදෙස් දෙනවා. ටික දවසක් යනවා. එකපාරටම හදිස්සිය ධර්මට සිහසුන් වෙනවා. ධර්ම වෙකරගෙන යන ඇම්බියුලන්ස් එක පස්සෙන් අර බලුපැටියා දුවගෙන ගිහිල්ලා හොස්පිටල් එක ළඟට වෙලා පලාගෙන ධර්මට සිහිනකම් ඉන්නවා. ධර්මව දැකලා යා බුරද්දි හැමෝම ෂොක් වෙනවා. අධික විදියට දුම්පානය කරන නිසා තමයි ඔහුට මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. ඊළඟ දවසේ උදේ පුරුදු විදියටම බලුපැටියා ධර්ම ළඟ ඉඳලා නැගිටිනවා. එයා ටීවී එකේ ගියපු අයිස්ක්‍රීම් ඇඩ් එකක් දැකලා සතුටින් උඩ පැනින හැටි ධර්ම දකිනවා. බලුපැටියා අයිස්ක්‍රීම් වලට කැමතියි කියලා හිතන ධර්ම එයා වෙනුවෙන් කරපු දේවල් වලට තෑග්ගක් විදියට බලුපැටියට අයිස්ක්‍රීම් එකක් අරන් ගෙදර යනවා. පළවෙනි වතාවට එයා බලුපැටියා වාදරෙන් හොරතල් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඩෝබෙල් එකක් ගහන්න එතනට වෙට් එනවා. වෙට් ඇවිත් තියන්නේ බලුපැටියාව ගන්න කැමති වෙනත් ෆැමිලි එකක් අරන්. මේක දැක්කට පස්සේ ධර්මට ගොඩක් දුක හිතෙනවා. එයා කැමති වෙන්නේ නැහැ මේ මිනිස්සුයාගේ බලුපැටියාව අරන් යනවට. ඒත් ඒන ෆැමිලි එකේ ඉන්න පුංචි ළමයි දම්වැලක් දාලා බලුපැටියාව ගැට ගහගෙන එයා වෙතරින් නැදගෙන යනවා. ධර්ම ඉස්සර ප්‍රාර්ථනා කරපු විදියටම එයාට පුළුවන් වෙනවා බලුපැටියාගෙන් නිදහස් වෙන්න. ඒත් එයාට එයාගේ ජීවිතේ අමුතු තනිකමක් දැනෙන්න පටන් ගන්නවා. පශු වෛද්‍යවරයා මෙයාට කතා කරලා කියනවා බලුපැටියාව ඇඩොප්ට් කරන්න ගත්ත ෆැමිලි එකට බලුපැටියාගේ ලයිසන් එක ඕනේ කියලා. ඉතින් ධර්මයාලගේ ගෙදරට යනවා ලයිසන් එකක් අරන්. ඒ අධ්‍යයාලගේ මුළු ගෙදරම උල්චාලාවක් වෙලා. මේ ඔක්කොම කරලා තියෙන ධර්මගේ බලුපැටියා. ඒ ගෙදර හැමෝම බලුපැටියා එක්ක තරහින් ඉන්නේ. ධර්මව දැකපු ගමන් ගොඩක් සතුටු වෙන බලුපැටියා ධර්මගෙන්කට පණිනවා. ධර්මත් ගොඩක් සතුටෙන් හිනා වෙනවා. කොහොම හරි ධර්මට සිත්ත වෙනව යාගේ බලුපැටියාව ආපහු එයාගේ ගෙදරටම එක්කරගෙන යන්න. ඒත් මේ ගමන නම් ධර්ම බලුපැටියාව අරන් එන්න ගොඩක් කැමැත්තෙන්. බලුපැටියාව ඇති කරන්න පටන් ගත්තට පස්සේ ධර්ම ගොඩක් වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඔහු එයත් එක්ක වැඩ කරන අයට කරුණාවෙන් කතා කරනවා. අර අසල්වැසි ගැහණු දරුවටත් කරුණාවෙන් සලකනවා. ධර්මය බලුපැටියාට චාලි කියලා නම තියෙනවා. පරණ බාත්ටබ් එකක් ගන්න ධර්ම ඒක යාගේ බයික් එකට සයිඩ් කාර් එකක් විදිහට සම්බන්ධ කරනවා. මේ හින්ද චාලිටයි එයාටයි එකට මෙහෙ මෙහෙ යන්න පුළුවන් වෙනවා. එයාලා මැචින් ටී ෂර්ට්ස් ඇඳලා ලස්සන ෆොටෝස් ගන්නවා. ගොඩක් සතුටින් ඉන්නවා. දවසක් ධර්ම ගෙදරෙද්දී යාට තේරෙනවා චාලින්න හොඳින් නෙවෙයි කියලා. ඉතින් එයා ඉක්මනටම චාලිව පශු වෛද්‍යවරයා ළඟට අරගෙන යනවා. චාලිට කැන්සර් එකක් තියෙනවා කියලත් ඇයට ජීවත් වෙන්න වැඩි කාලයක් නැති බවත් මෙතනදී ධර්ම දැනගන්නවා. ඒ හින්දා තීරණය කරනවා පුළුවන් තරම් කාලයක් චාලි වෙනුවෙන් වැය කරන්න. එයා ගෙදර ගියාම දකින්නවා චාලි ටීවී එකේ හිම දැකලා උඩ පනින විදිය. එයාට තේරෙනවා චාලි මෙච්චර අයිස් වලට කැමති වෙන්න හේතුව සිසිලස නිසා චාලිට යාගේ වේදනාව දැනෙන එක අඩු වෙනව ඇති කියලා. ඒ නිසා තමයි එයා අයිස් වලට කැමති. ඉතින් ඔහු තීරණය කරනවා චාලිව හිම වැටෙන දිහාවකට එක්කරගෙන යන්න. චාලි මේ ලෝකෙ දාලා යන්න කලින් එයාට හිම බලන්න දෙන්න ඕනි කියලා හිතන ධර්ම එයාගේ රස්සාවෙනුත් අයින් වෙනවා. ඊට පස්සේ බයික් එකක් ලෑස්ති කරගෙන මෙයාලා එයාලගේ දිගු ගමනට සූදානම් වෙනවා. අර චූටි ගැහණු ළමයාවිල්ලා මේ දෙන්නව හග් කරනවා. ඒ වගේම එයා යන නිසා එයා අඬ ළමයාලගෙන් සමුගන්නවා. එයාලගේ ගමනේදී ගොඩක් තැන්වල නැවතිලා සතුට වෙන්නත් මේ දෙන්න අමතක කරන්නේ නැහැ. එයාලා බීච් එකක ඉද්දී පශු වෛද්‍යවරයා වෙන වීඩියෝ එකකින් ධර්මට අර නපුරු සතුන් නැති කරන්න ගැන දැනගන්න ලැබෙනවා.
එමිනියා ළඟ ඉද්දි තමා චාලි පැනලා ආවේ. ධර්ම එමිනියාව හොයන් ගෙන්න උට හොඳටම පහර දෙනවා. ඒ වගේම ඔහු මේ ගැන පොලිසියට රිපෝට් කරනවා. දේවිකා හිතනවර බල්පැටියා ගැන හොයලා බලන්න. එයා ධර්මගේ ගෙවල් ළඟට ගිහිල්ලා असल वेसियन धर्म गणवा धर्म ज्ञान गोडक दारू नपुर देविकाटेनवा मेनिसा बलपेटे आरक्षावेनवा मे विलावधि देविकाटर नपुर सतु नतिकवा अंतिम पोलिस चाल हिंद हाणी वेनवा मे हिंद मे दिन पोलिस अरेस्ट करनवा टिक विलाव की मेलव होयागन पोलिस देविका मे दिन वेलियट गणवा धर्म चालीट नरक विद्यट सलकनवा केला ऐ चाली वेक्कन्या उत्साह करनवा एवेलावेदि आगे टीम मेक कथा करला अरे नपुर सत्तु नतिकरण अतटम सिद्ध विला मेनिस्सा धर्म ज्ञान हुद तेरुंगण्णवा धर्म ज्ञान वेरदेट हितपुन देविका समाव गण्णवा एयाद मेलगे गमलट एकतुवेन्न तेरने करनवा एक तनकदे धर्म तेरेनवा चाली कोड कप हसुवेन्नवा केला ए हिंदहु चाली के वेस्ट के वत करनवा चाली के लोम्म हुरुपिटेन गलविलायान्न पटन्नारान मेनिस्सा हुट गोडक दुख हितेनवा ओहु चाली वे तुरुलु करन्न इन्नवा मेकत එකම දේවිකා දැනගන්නවා චාලිට කැන්සර් එකක් තියෙනවා කියලා. එයාට ධර්ම ගැන වගේම චාලි ගැන දුක හිතෙනවා. ඊළඟ ගමනේදී දේවිකාට යාළුවෙකු මුණ ගැහෙනවා. ඔහු රිපෝටර් කෙනෙක්. ධර්ම සහ චාලිගේ කතාව අහන ඔහු මේ දෙනගේ ඉමෝෂනල් කතාව ගැන පුවත්පත් වාර්තාවක් ලියන්න තීරණය කරනවා. දේවිකා ආපහු ගෙදර යන්න තීරණය කරනවා. එයා මේ දෙනගෙන් සමු ගන්නවා. එයාලා ආපහු ගමන පටන් ගන්නවා. අතරමඟදී එයාලගේ බයික් එක කැඩෙනවා. කවුරුවත් මෙයාලට දෝ කරන්න කැමති වෙන්නේ නැහැ. අන්තිමට කාය එකක් මෙයාලා ගාව නවත්තනවා. ඒකේ නම් ඩොග් ලවර් කෙනෙක් වගේ. මෙයා චාලිට සහ ධර්මට නවාතැන් දෙනවා. ධර්මගේ බයික් එක හදාගන්න උදව් කරනවා. හතර දෙනත් එක්ක එකතු වෙලා ගොඩක් විනෝදෙන් කාලය ගත කරනවා. ධර්ම පිට වෙන්න හදා මේ මිනිස ධර්මට ඩොග් ෂෝ එකකට ටිකට් එකක් දෙනවා. ඉතින් ධර්ම චාලිය එකකට සහභාගී වෙන්න තීරණය කරනවා. ආයෙත් මේ දෙන්න එයාලගේ ගමන පටන් ගන්නවා. ධර්ම අතේ තියෙන සල්ලි ටිකෙන් ටික ඉවර වෙන්න ගන්නවා. ඒත් හිම සහිත කඳුවලට ඇතුළු වෙන්න හදද්දී එතන මුර කරමින් ඉන්න ආරක්ෂක හමුදාව ඇවිල්ලා ධර්මව නවත්තනවා. ධර්ම එයාලා එක්ක ෆයිට් එකක් ඇති කරගන්නවා. එතනට එන ආමි හෙඩ් ධර්ම වෙක්කරගෙන යන වෙලාවේ ඔෆිස් එකට. ඔහු ධර්ම සහ චාලි ගැන තියෙන පුවත්පත් වාර්තාව කියවපු එක්කෙනෙක්. ඉතින් ධර්මට සුබපතන ඔහු පහුවෙනිදට චාලිව සහ ධර්මව එහෙම සහිත ප්‍රදේශයට එක්කන් යන්න පොරොන්දු වෙනවා. එදා රාත්‍රියේදී ධර්මට තේරෙන්න ගන්නවා චාලිගේ තත්වය එන්න එන්නම නරකතට හැරෙනවා කියලා. ඉතින් එයා රාත්‍රියේම චාලි වෙක්කරගෙන හිම සහිත කඳු මුදුනට යනවා. හිම දැක්කම චාලි ගොඩක් සතුටු වෙනවා. එයා හිම දුවමින් පෙරලෙමින් සෙල්ලම් කරනවා. Tamange මෙහෙම සාර්ථක කරගන්න පුළුවන් වුණ නිසා ධර්මගේ හිතට සැනසීමක් දැනෙනවා. ටික වෙලාවකින් බලනකොට චාලි ළඟ නැහැ කියලා යට තේරෙනවා. එයා කෑ ගහමින් චාලිව හොයන්න පටන් ගන්නවා. අතෑරලා දාපු චූටි කෙතරක බෙම අමාරුවෙන් වැතිරිලා ඉන්න චාලි වහු දකිනවා. හරිම ඉමෝෂනල් විදියට ධර්මගේ අත් දෙක උඩ ඉඳන් චාලියාගේ අවසන් හුස්ම හෙලනවා. ධර්ම කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. ඔහු වෙනුවෙන් මේ ලෝකෙ හිටපු අන්තිම කෙනත් දැන් ඔහුව දාලා ගිහින්. ඒකත් එක්කම ධර්මට ගේ ඇතුලෙන් සත්‍යයක් ඇහෙනවා. චාලි මේ යන සුළු මොහොතකට කලින් එයාගේ හොඳම යාළුවා ධර්ම වෙනුවෙන් හොරතල් බලුපැටියක් ඉතුරු කරලා ගිහිල්ලා. ධර්ම චාලිගේ බලුපැටියව තුරුළු කරගන්නවා. මාසෙ කිහිපයකට පස්සේ කතාව දැන් අපිට පෙන්නනවා. ධර්ම ඔහුගේ අලුත් සුරතලත් එක්ක නැවතත් කමට ගිහින් ඔහු දේවිකත් එක්ක එකතු වෙලා ඇනිමල් වෙල්ෆෙයාර් සෙන්ටර් එකක් ඕපන් කරලා තියෙන බව පෙන්නනවා. ඒකත් එක්කම මේ ලස්සන මූවි එක එන් වෙනවා. තවමත් ඔයාලා අපේ channel එක subscribe කළේ නැත්නම් subscribe කරලා ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්.